समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्तदं धम्म श्रवण कालो अयं भदंता धम्म श्रवण कालो अयं भदंता धम्म श्रवण कालो अयं भदंता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। एकायनो अयं भिक्खवे मग्गो सत्तानं विशुद्धिया शोक परिद्धवानं समतिक्कमाय दुःख दोमनस्सानं अत्तगमाय न्यायस्स अधिगमाय निब्बानस्स सच्चिकिरियाय अधिदं चत्तारो सतिपट्ठाना। सद्धा बुद्धि संपन्न पिन्नत्नि सम्मा संबुद्धजानन वहन्से देशना करपु आकारेट अपे जीवित सकस करगन्ने नैतुव अपे चित्त संताने सकस करगन्ने नैतुव अपे सिहिय उपदवा गन्ने नैतुव अपिट स्थिर सनसीमक स्थिर निवीमक ऐति वेन्ने नैति बव बुद्धजानन वहन्से देशना करला तियेनवा। ऐयि ඒකායන මාර්ගය ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැති කරගන්න ඒකායන මාර්ගය විදිහට දේශනා කරේ සතිපට්ඨානයයි। ඉතින් අපි හැමෝම අදිෂ්ඨාන කරගන්න ඕනේ, ප්‍රාර්ථනා කරගන්න ඕනේ මේ ලැබිච්ච ජීවිතය යහපත ජීවිතේ යහපතක් කරගන්න මූලික වෙන ජීවිතයට මූලික වෙන සසර ජීවිතයට හේතු වෙන ඔකෝම හේතු ටික තියෙන්නේ මේ ශරීරයේ නෙවෙයි අපේ හිතේ ඇති වෙන සිතුවිලි ඉතින් ඒවා පිරිසිදු කරගත්තේ නැත්නම් සසර බොහෝම දුක්ඛිත තත්වයකට පත් වෙනවා, සංසාරයේ දුක්ඛිත තත්වයකට පත් වෙනවා। අන්න ඒ දුක්ඛිත තත්වයකට පත් වෙන එක නවත්වා ගන්න නම් අපි අපේ හිත සකස් කරන්න ඕනේ। අපි දන්නේම නැතුව අපි ළඟ ඉන්න අය ගැන, අපිත් එක්ක ඉන්න අය ගැන අපිට තරහ ඇති වෙලා, අපි ළඟ ඉන්න අය ගැන අපිට ක්‍රෝධ ඇති වෙලා, වෛර ඇති වෙලා, මාන ඇති වෙලා, ඊර්ෂ්‍යාව ඇති වෙලා, නැකෝන්තර තියෙනවද දැන් නැකෝන්තර නේද? මතක තියාගෙන ඉන්න හැටි නේද? මම මොකද්ද ඔකට කියන්නේ? අනුන්ගේ වර්චස් කොටවල් නැකෝන්තර ඇති වෙන්නේ අනුන්ගේ වැරදි හින්දාද නැද්ද? අනුන්ගේ වැරදි හින්දා කෝන්තර ඇති වෙලා කියන්නේ තරහ තියාගෙන ඉන්න හිතවල මට මෙහෙම කිව්වා මට මෙහෙම කළා කියලා। අනුන්ගේ වැරදි දේවල් ඒවා, ඒවා ගඳ ගහන දේවල් නේද? වැරදි කියන්නේ ගඳ ගහන ඒවාද නැද්ද? වැරදි කියන්නේ ගඳ දේවල්, හොඳ දේවල් නෙවෙයි। එතකොට අනුන් කරපු වැරදි මගේ හිතේ තියාගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? අනුන්ගේ වර්චස් ගොඩක් මල්ලක දාගෙන එළන් ඉන්නවා වගේ। අනුන් වර්චස් කරපු ඒවා මොකට තියාගෙන ඉන්නේ නේද? ඇයි ඒවා තියන් ඉන්නේ? අන්න ඒවා අපේ හිතවල අන්න ඒ වගේව රැඳිලා අහවලා මෙසේ මට කීවාය, මෙසේ කළාය, බලා ගන්නම් නේද? බණ අහනකොට නම් අපි සාන්තව බණ ඇහුවට නේද අපි නොදන්නවා ඈ තරම නේද? කට්ටියත් එක්ක ජීවත් වෙනකොට අපි මේවා සැහැල්ලුවට ගන්න බෑ පින්නත් නේ। ඇයි? සංසාර ජීවිතෙන් අපි අත මිදෙන්න ඕනේ. මේ ලැබිලා තියෙන ශරීරයේ හින්දාම කොච්චර දුක් විඳින්නද වෙලා තියෙන්නේ. එතකොට වටේ පිටේ දේවල් හින්දා හරියට දුක් විඳින්න අපිට වෙලා තියෙන්නේ, හරියට දුක් විඳින්න වෙලා තියෙනවා. මේ දුක් විඳින්න වෙලා තියෙන දේවල් වලින් කොයි වෙලාවෙ හරි අයින් වෙන්න ඕනද නැද්ද? නේද? මේ ශරීර කූඩුවක් තියාගෙන අපේ අම්මේ දාන්න දවසේ ඉඳලා ඇහෙන ඒවා ඔක්කොම අහන්න ඕනේ, පේනේවා ඔක්කොම බලන්න ඕනේ නේද? ඇති වෙන ශාරීරික ඇති වෙන දුක් වේදනා සීත උෂ්ණ ආදී ඔක්කොම විඳින්න ඕනේ. හේ මදිවට ආතපය රිදෙනකොට ඒවට තෙල් ගාන්න ඕනේ, සාතු සප්පායම් කරන්න ඕනේ, බෙහෙත් දෙන්න ඕනේ, කන්න දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ. මේක තියාගෙන
මේක පාවිච්චි කරගන්න හයියෙන් හැප්පෙන්නවත් බෑ කොහේ හරි හැපිලා නේද පොඩ්ඩක් ලී බාල්දියක් විතර ගියොත් මැරෙනවා ඉතින් මේ වගේ මහා තියෙන මේ ඕනේ නැති ශරීරය ඕනේම නැති ශරීරය ගැන කලකිරෙන්න ඕනේ අපි ආන්ගේ කලකිරිලා කල්පනාවකට එන්න ඕනේ මම නම් වැඩි වරද්ද ගන්නෑ විභාගයකින් ජය ගන්න බලාගෙන ඉන්න කෙනෙක් ගත කරන හැම දවසක්ම විභාගයට කිට්ටු වෙන හැම දවසකම එයා මොන හරි දෙයක් ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕනද නැද්ද වැඩේ කරන්න නේද අන්න ඒ වගේ නිවන් දකින්න අරමුණු කරගෙන ජීවත් වෙන බෞද්ධයතු ගෙවන හැම නිමේෂයකම තමන්ගේ කුසලයේ වර්ධනය කරගන්න ඕනේ මේ අපි යන්න ලෑස්තිලා ඉන්න කියලා හිතන්නකෝ ලංකාව දාලා පිටරටකට එහෙම යන්න ලෑස්තිලා ඉන්න කෙනෙක් මෙහි ඉඩම් ගන්නවා මෙහි ගෙවල් ගන්නවා වැරද්ද එයා ගන්න ඕනේ මොනවද සම්පූර්ණයෙන් දාලාම යන්න ඉන්න ඕන බැංකුවට සල්ලි ටිකක් දාගත්තට කමක් නැහැ මොකද අරයි යන්න පුළුවන් හින්දා ඒකින් පාවිච්චි කරන්න පුළුවන් හින්දා මෙහි ඉඩම් අරගෙන වැඩක් නැහැ හාන් ඒ වගේ ලෑස්ති කරගන්නවා නම් ලෑස්ති කරගන්න ඕන කොහේ හරි යන්න ඉන්නවා නම් ලෑස්ති කරගන්න ඕන මොනවද ගෙනියන්න පුළුවන් ඒවා දැන් දිගටම ඉන්නද දන්නේ නැහැ ඉන්නේ දිගටම ඉන්න දින්නේ යන්න දින්නේ ආ යන්න ඉන්නේ නේද යන්න නම් ඉන්නේ ලෑස්ති කරගන්න ඕන මොනවද ආරයි යන්න පුළුවන් ඒවා දාරුවෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඳුන් හිටුන් බලතල නිල අර යනවාද නෑ මොනවද අර යන්න පුළුවන් තමන් කරගත්තා වූ කුසලයන් අර යන්න පුළුවන් අකුසලයන් විපාක විදිහට කරත්තේ ගුණාගි පිටපස්සේ කරත් වෙනවා වාගේ එනවා කුසලයන් හෙවණැල්ල වාගේ කරදරයක් නොකරම නැවත නැවත හේතු වෙනවා එනවා ගිවම සමහර ඇත්තෝ හිතනවා මේක ආත්මීය වශයෙන් හිතනවා පින්නදි බස් එක්කුත් එනවා කියනවා අපි නේද සමහර ඇත්තෝ හරි වැඩ කරනවා අපි ගහලා දැන් පින්පව පිටිපස්සේ එනවා කියලා ඉතින් සම්මත වශයෙන් තමයි ඒ කියන්නේ වෙන කොහොම කියන්නද නේද සමහර ඇත්තෝ ඒවට දොස්පරස් කියනවා එහෙම එනවා කියන්න බෑ මම කියනවා හාමුදුරු මම කියලා කතා කරනවා මම කියලා කතා කරා කියලා හරියට අපේ සයන් වහන්සේලාට වෙලාවකට දොස්පරස් කියනවා නින්දා කරනවා මම කියලා කතා කරනවා කියලා බුදුරජාණන් වහන්සේත් මගේ ඥාතීන් කියලා කතා කරා හරි මම එක දෙයක් කියන්න අපි ඔක්කොම මම කියලා කතා කරනවා හැමෝටම මම 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 කියනකොට ඇති වෙන්නේ එකම හැඟීමද මම කියද්දි ඇති වෙන්නේ ඔක්කොටම මම කියන කෙනාගෙන මම කියන අදහස ඔක්කොටම එක වගේම තියෙන්නේ එක වගේද වෙනස්ද වෙනස් අපිම කියන්නේ සමහර අයට හරියට මමත්වේ වැඩි සමහර අයට හරියට ලොකුකමෙන් ඉන්නේ නේද මහා බලපුවන් කාරකමෙන් ඉන්නේ පුළුවන් දෙයක් නැහැ හැබැයි ගෙම්බ බුම්බලා වගේ ඉතින් මේ අන්න ඒක තමයි වැඩේ සම්මතය තුල ඉඳගෙන අපිට සාකච්ඡා කරන්න දෙනවා ඉතින් පින්පව පිටිපස්සේ එනවා නෙවෙයි ඒවා නැවත හේතු වෙනවා කරන දේවල් හේතු වෙවි පටිසන්ධි සිද්ධ වෙනවා එතකොට එහෙනම් ජීවිතයේ දවසින් දවස සාර්ථක කරගන්න ඕනේ සාර්ථක ජීවිතයක් ගත කරන්න ඕනේ ඊයේ දවසේ පෙරේද දවසේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී අපි සාර්ථක සම්පජාන්නේ ගැන කතා කරා ඒ තමයි සසර සාර්ථක කර ගැනීම සඳහා හැම වෙලෙම අපේ මානසිකත්වයක් තියෙන්න ඕනේ ඒ වගේම දැන් අද අපි කතා කරන්නේ සත්‍රාය සම්පජානනයේ කියලා සඳහන් ප්‍රතිපත්තාන දේශනාවේ තියෙන සති සම්පජානනයේම කොටසක් පිළිබඳවයි පින්වත්නි අපි පැහැදිලිවම කවදා නිවන් දකින්න ඕනද නැද්ද නිවන් දකින්න නම් සියලු කෙලෙස් ධර්ම අඩු වෙන්න ඕනද නැද්ද නැති වෙන්න ඕනද නැද්ද අඩු වෙලා නැති වෙලා යන්න ඕන මේ ප්‍රාර්ථනාව තියෙනවද නැහැ නිවන් දකින්න ඕන කියලා නැහැ ආ තියෙනවා නේද තියෙනවා හොඳයි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් නිවන් දකින්න ඕන කියලා මම අහනවා ඊයේ දවසේ නිවන් දකින්න මොකද කරේ ඊයේ මොනවද දැන්නේ නිවන් දකින්න කරේ පණ ඇහුවා නේද මල් පූජා කරා බුදු මෙන්දා හා භාවනාත් කරා ඒකත් බොරුවද දන්නේ
භාවනාත් කළා ඊයේ දවසේ එහෙම කරා පෙරේද දවසෙත් එහෙම කරා ආ දැන් මේ අත බොහොම හොඳයි සමහර ඇත්තන්ගෙන් අහපුවාම එහෙම මොකුත් දැ මොකුත් කරලා නැහැ නමුත් මං අහනවා තරහ යන එක එහෙම දැන් අඩුද දන්නේ කෙලස් අඩුද දන්නේ ආ කෙසේ නමුත් මෙහෙම ඇහුවොත් ඊයේ දවසේ නිවන් දැකීම සඳහා කරපු කොටස ඇද්ද නේද කෙලස් වැඩිවීම සඳහා කරපු කොටස දරුවන් කෙරෙහි තියෙන ආදරය පවා බැඳීම් පවා ගිජු ලෙස කෑම කෑම නේද එතකොට මොනවද ඕපදූප කතා කර කර ඉන්නේවා මధుරව මරණේවා මේ හැම එකක්ම නිවනට බාධා වෙනවද නැද්ද නිවනට බාධා වෙන දේවල් එතකොට බාධා වෙන දේවලුත් වැඩියෙන් කෙරලා තියෙනවා බොහෝ විට එහෙනම් අපි හැම නිමේෂයකම යම් කිසි වැඩක් කරනවා නම් දැන් අපි හිතමුකෝ ගේක් හදනවා කියලා ගේ හදලා ඉවර කරගන්නකම් තියෙන ගඩොලෙන් ගඩොල ගඩොලෙන් ගඩොල ගඩොලෙන් ගඩොල ගඩොල උඩට යනවා මිසක්කා වටේටම බැඳෙනවා මිසක්කා අද බඳිනවා හෙට ඒ ටික අයින් කරනවා ආය ටිකක් බඳිනවා හෙට අයින් කරනවා ඒ පැත්ත අයින් කරනවා අර පැත්ත බඳිනවා මේ පැත්ත අයින් කරනවා කවදාකවත් හැදෙයිද නෑ එක දිගට ගන්න උත්සාහයක් ගන්න ඕනේ හරි එක දිගට ගන්න උත්සාහයක් ගන්න ඕනේ ඉතින් අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ අපේ ජීවිතේ නිවන් අරමුණු කරගෙන එක දිගට ගන්න උත්සාහයක ඒක තේරුම මේ එකපාරටම පැවිදෙන්න කියලාද නෑ එහෙම පුළුවන්කමක් තියනවා නම් ලොකු දෙයක් නේද නමුත් එහෙම පුළුවන්කමක් ඇත්තේ නැත්නම් ගිහි ජීවිතයේ ඉඳගෙන කරන හැම කටයුත්තකදීම එක දිගට ගන්න උත්සාහයක් ඇතුව ආර්යචෛනික මාර්ගයේ වැඩෙන විදිහට තමන්ගේ නිවන් මඟ පිණිස හැම නිමේෂයකම තමන්ගේ సంతානයේ උත්සාහයක් තියෙන්න ඕනේ හැම වෙලේම උත්සාහයක් තියෙන්න ඕනේ අකණ්ඩ උත්සාහයක් තියෙන්න ඕනේ අන්න එහෙම මම නිවන් දකින්නවා කියලා තමන්ගේ ඇතුළාන්තයෙන් ගත කරන බලන අහන විඳින හැම වෙලාවකම මගේ බ්‍රහ්මචාරී ජීවිතය නැත්නම් මගේ නිවන් සඳහා යොමු කරලා තියෙන ජීවිතය මගේ නිවන් මග වර්ධනය කරනවා කියන සිහිය හැම වෙලේම සකස් වෙවි ඇති වෙන විදිහට අපේ මානසිකාරය හදා ගන්න ඕනේ හරිද හරියට පිටිපස්සෙන් නම් කවුරුහරි තල්ලු දානවා වගේ කොහරි ගමනක් යන්න යනවා කියන්නකෝ දැන් යන මට සැරෙන් සැරේ අමතක වෙනවා මේ යන ගමන යයිද දැන් මම නුවරින් නම් කොළඹ එන්න හදනවා පාරේ එනකොට මට අමතක වෙනවා දැන් කොහෙද යන්නේ කියලා මම වෙන පැතිවල හැරලා යනවා එතකොට මොකද කරන්න ඕන කවුරුහරි මාව අල්ලලා ඔය කොහෙද යන්නේ මෙහෙ කියලා ඔන්නේ පාරට දානවා හරි ආයෙ ටිකක් වෙලා කියලා මම හිටගෙන ඉන්නවා එකතන හරි හිටගෙන හොම හිටගෙන ඉඳලා හරියන්නේ නැහැ නේද යනවා නැත්තම් වේගෙන් යන්න බෑ කියලා තල්ලුවක් දාහම ආයෙ මම යනවා හරි ආයෙ මම අනිත් පැත්තට ආපහු යනවා ටිකක් දුර පිස්සුද කොහොම කරලා හරියන්නේ නැහැ යනවා කියලා තල්ලුවක් දාන්න ඕනේ ආන් එහෙම එක දිගට මම පිස්සු වගේ වෙන වෙන පැතිවලට යනකොට මාව හරිමග යවන්න කවුරු හරි ඉන්නවනම් මං ඉක්මනට ඒ ගමන යයි නේද අන්න ඒ වගේ නිර්වාණ සාන්තිය උපදවා ගැනීම සඳහා මේ හිත මෙහෙවගෙන යද්දී වෙනත් මගවල් වල අපේ හිත යද්දී අපිට තල්ලුවක් දාන්න කවුරු හරි ඉන්න ඕනේ හරි පළවෙනියෙන් ඒ සඳහා ඉන්නේ කවුද කල්යාණ මිත්‍රයා කල්යාණ මිත්‍රයා තමයි අපි වරගෙන ඔය මොකද අය කරන්නේ ඔය වැරදි වැඩ කරන්න එපා ඔය වැරදි කියා කරන්න එපා වැරදි වචන කියන්න එපා කියලා හැම වෙලේම තල්ලුවක් දානවා මේක නිවැරදි කරන්න වැරදි කරන්න කියලා කල්යාණ මිත්‍රයාට අපිට උදව් කරන්න පුළුවන් සීමාවක් තියනවද නැද්ද නේද කල්යාණ මිත්‍රයාට අපිට උදව් කරන්න පුළුවන් සීමාවක් තියනවද පොතනද ඉතින් උපදෙස් දෙන්න විතරයි පුළුවන් එතනින් එහාට බෑ ආ එතනින් එහාට බෑ බණ ඇහුවා කිව්වා බණ අහලා විතරක් මදි හරි කල්යාණ මිත්‍ර ආශ්‍රය කරා කිව්වා ඒත් මදි ඇයි ඒ කල්යාණ මිත්‍රයාට හැම වෙලේම අපේ ළඟින් ඉඳගෙන ඔක්කොම කියලා දෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැබැයි තල්ලු දාන්න කවුරුහරි ඉන්නත් ඕනේ. දැන් මොකද කරන්නේ? කල්යාණ මිත්‍රයාගෙන් එහාට දැන් කල්යාණ මිත්‍රයාට පුළුවන් කමක් නැහැ. අපි ඉඳගෙන භාවනා කල්යාණ මිත්‍රයා අපිට කියන්නේ මේ එක ඉරියව් ඉඳගෙන භාවනා කරන්න ඕනේ. ඉතින් අපිත් තාම ඉන්නවා. එක ඉරියව් ඉඳගෙන ඉඳලා කල්යාණ මිත්‍රයා හිතාගෙන ඉන්නේ
භාවනා කරනවා මේ ආහාර කියලා. දැන් මෙයා මොකද මේ ඉඳගෙන කරන්නේ? භාවනා කරනවා කියලා ඉඳගත්තේ මොනවද කරන්නේ? ලොකු පුතා මට අද උදේ මෙහෙම කිව්වා, ඉස්සර නම් එහෙම කියන්නේ නැහැ. ඈ අතන වෙච්ච දේ මෙතන වෙච්ච දේ බලා ගන්නම්කෝ මං කිය කිය. ඕන භාවනාවේ පාර. ආයෙ මතක් වෙනවා. අපි මං භාවනා කරන්නේ ඉඳගත්තේ. කියලා ආයෙ පටන් ගන්නවා. ආයෙ මොකද ටිකක් කළාද? නේද? අර උයපු ඒවා බෙදාගත්තද දන්නේ නැහැ, කෑවද දන්නේ නැහැ. ඔන්න ඔහොමද නැද්ද වැඩි? අන්න බලන්න. ඔන්න ඔතෙන්දී අපේ උදව්වට ඉන්න ඕන කවුද? අන්න එතෙන්දී අපේ උදව්වට ඉන්න ඕන කවුද? තමන් සරණ කොට ගන්න, තමන් පිහිට කොට ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැද්ද? එහෙනම් මගේම සිහිය නේද? මගේම මෙතනම උපදින, මගේ මනසේම උපදින සිහිය තමයි ඔය වෙලාවට අපිට පිහිටට සරණ තින්නේ වෙන කවුරුත් නැහැ. හරිද? ආන්ගේ වෙලාවට අපේම හිත ඉස්මතු වෙලා ඇවිල්ලා මොනවද ඔහෙ ඔය කරන්නේ? වෙලාවකට තියෙන හැම නෑම නෙමෙයි. හැබැයි ඉතින් පරක්කුයි නේද? අපිට මේ උදව් කරන එකේන හරි පරක්කුයි. වෙලාවකට තරහා ගිහිල්ලා කියන්න ඕනේ ඔක්කොම කියලා වෙන්න ඕන ඔක්කොම උනාට පස්සේ තමයි අපේ සිහිය ඇවිල්ලා අපිට කියන්නේ නොකියන්න ඕන දෙයක් ඇත්තට නොකිය හරියන්නේ හොඳ දැන් ඔය කියන්නේ මේ නේද? අපේ සිහිය අපිට ඇවිල්ලා හොඟා පරක් වෙලානේ වැඩි කියන්නේ. අනිත් එක මේ බණ අහන වෙලාවට එහෙම හොඳට ඉන්නවා, දැන් ඉඳන් ඉන්න ඔව් මන් නිවන් දකින්නවා තමයි කියාගෙන ඉන්නවා නේද? ඈ කාගෙන් හරි උදව් තියෙන වෙලාවට තමයි යත් ඉන්නේ. කවුරුවත් නැතුව අසරණ වෙලා තරහ ගිහිල්ලා පරස වචන කිය වෙන වෙලාවට රාගාදී කෙලෙස් ධර්ම ඉස්මතු වෙලා ඉන්න වෙලාවට එයා නැහැ. දුක් ඇති කරගන්න වෙලාවට නැහැ. එහෙනම් වැඩක් ඈ. අන්න අපේ සිහිය හදාගන්න ඕනේ ඒ හැම වෙලාවෙම අපේ හිතෙන් නැగిලා එන විදිහට. හරිද? අන්න එහෙම හදාගත්තාම කියනවා සිහියෙන් ජීවත් වෙනවා කියලා. හුඟක් වෙලාවට අපේ පින්නන්නේ අපි ඉන්නේ අසිහියෙන්. ආදරය හැමුවේ අසිහියෙන්, තරහ හැමුවේ අසිහියෙන්, ඊර්ෂ්‍යාව හැමුවේ අසිහියෙන්. ඒ වගේම අපේ හිතට ආපු ගමන් අර ඔක්කොම මතලා ඊරිසින් ද බලන්න ඕනේ මේ නේද? අහ දැකලා තියෙනවා නේද? සමහරු කියනවා මෙන්න මෙහෙම කතාවක් ඇත්තද දන්නේ නැහැ. මේ ඇත්තට කියලා තියෙනවද දන්නේ නැහැ. අපේ දිව්‍යාංගනාවක් වගේ හරි කරුණාවන්තයි, හරි හොඳයි, දෙවියෙක් වගේ නේද? දෙවියෙක් වගේ හරි හොඳයි. හැබැයි ඉතින් සමහර වෙලාවට යස්සනියක් වගේ, සමහර වෙලාවට යකෙක් වගේ කියලා තමන්ට කියලා තියෙනවද දන්නේ නැහැ කවුරු හරි. නේද? කියන්න ඕනේ අපි ගැන දන්නවා. වෙලාවකට හරි කරුණාවන්ත බොහෝම සාන්ත හිත් පහළ වෙන අපිම වෙලාවකට යක්කු වගේ අස්වැනි වගේද නැද්ද? ආන්ගේ සිහි නැහැ. එහෙනම් අන්න ඒ தත්ත්වයට පත් වෙන්න නොදී ඒ හැම වෙලාවකම වැරදි වචනයක් වැරදි ක්‍රියාවක් සිද්ධ වෙන හැම වෙලාවකම නිවනට බාධා වෙනවා. වෙන එකක් ඕනේ නැහැ. අසංවර ඉන්ද්‍රියන් පවත්වන හැම වෙලාවකම නිවන ප්‍රමාද වෙනවා. හරිද? අපි හිතමුකෝ අවුරුදු 10යි, මාස 10යි, දින 10කින් මන් නිවන් දකින්න තියෙනවා. හරිද? මං විනාඩි 10ක් ඉන්ද්‍රිය අසංවරව ඉන්නවා නම් ආන් අර පැත්තෙන් අරක විනාඩි බර ගන්න පස්සට යනවා. විනාඩි 10ක් නෙවෙයි. හරි. ඇයි එහෙන් බර ගන්න පස්සට යනවා කියේ? ඒක කියන්න බැරි දෙයක්. ඇයි? බැඳීමක් ඇති කරගන්න යන්නේ කොච්චර වෙලාවද? යම් කිසි කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගෙන යන්නේ නැත්තම් මොකක් හරි දැකලා ආසාවක් උපදින්න යන්නේ කොච්චර වෙලාවද? සුළු වෙලාවයි. ඒක අයින් කරන්න. නේද? එහෙනම් මෙහෙ ඇහෙන් බලා කණෙන් අසා නාසයෙන් දිවෙන් ශරීරයෙන් විඳ බැඳීම් ඇති කරගන්න යන වෙලාව අර අන්න අසංවර වාසය කරන වෙලාව හින්දා ඒ අසංවර වාසය කරේ විනාඩි 10ක් වුණාට සමහර වෙලාවට භව ගානක් යනවා ඒ අසංවර වීම හින්දා ඇති වෙච්ච බැඳීම අයින් කරන්න. එහෙනම් මේක භයානකද නැද්ද? නේද? එහෙනම් කෙනෙකුට හැම නිමේෂයකම මෙහෙම දිහා බලලා මෙහෙම මොකක් හරි දිහා බලලා ආසාවක් ඉපදුන සෙනෙයෙම කැමැත්තක් හෝ අකමැත්තක් හෝ ඉපදිච්ච සෙනෙයෙම අන්න ඒ කැමැත්ත අකමැත්ත තමන්ගේ තුලින් අයින් වෙන්න අයින් කරගන්න මෙන්න ඉපදුනෝ අයින් කරගන්න ඕනේ කියන සිහිය තියෙන්න ඕනද නැද්ද? අන්න එහෙම සිහියක් ඇති වෙන විදිහට අපි මොකද කරන්න ඕනේ? අපේ මානසිකාරය
හදන්න අන්න ඒක මතක තියාගන්න උතන තමයි ඔක්කොමලා අමතක කරගන්න තැන ඔක්කොමලා අමතක කරගන්න තැනමයි මම මේ හැම වෙලේම කියවන්නේ කවුරු හරි හිතයි මේ හාමුදුර එකම කියවනවද මන් දන්නේ නැහැ කියලා ඒකමයි කියන්න වෙලා තියෙන්නේ ඇයි ඒකමයි කරන්නේ නැත්තේ ඒකමයි කරන්නේ නැත්තේ ඒකමයි කරන්නේ නැත්තේ කල්පනා කරන්නෙම නැහැ අද මගේ මානසිකත්වයේ තියෙන විදිහ හදන්න ඕනේ කියලා බොරුවට අදිස්ථාන ගන්නවා බණක් ඇහිච්ච ගමන් හරි මරණයක් වෙච්ච ගමන් හරි යමක් අනිත්‍යයි කියලා දැනෙච්ච ගමන් මං කොහොම හරි මේ ජීවිතේ මෙහෙම ගෙනියනවා කියලා අදිස්ථානයක් විතරක් ගන්නවා අර නිකන් ඉන්නවා හරි වහලේ තෙමෙනවා වහින වෙලාවක වහින වෙලාවට වහලේ තෙමෙනකොට වහින වෙලාවේ අපි හදන්න යනවද නෑ කොයි වෙලාවද හදන්න යන්නේ වාපාය පිළය හදන්නේ ඉතින් අපරාධින පාය පිළය හදන්නේ තෙමෙන්නේ නෑ නේ වෙලාවේ ඇයි අපි පාය පිළය හදන්නේ ආය වැස්සොත් තෙමෙනවා කියලා දන්නවා ආය වහිනවා කියලා දන්නවා ඒ වගේ මට තරහා ගියා එක සැරයක් හරිද තරහා ගියේ යම් කිසි කෙනෙක්ගේ වචනයකට දැන් මගේ තරහා නිමිලා දැන් මට වැඩක් තියෙනවා මොකද්ද ආය අර වගේ වචනයක් කිව්ව ගමන් මට තරහා යන ගතිය තියෙනවා ඒ වචනේම ආය කිව්වොත් තරහා යන්නේ නැති විදිහට මගේ හිත හදලා තියාගන්න ඕනේ මොකද අරක උනේ අරයගේ වචනේ කියන වැරද්ද විතරක් නෙවෙයි මගේ හිතේ තියෙන වැරද්දයි ඒක දැන් අපි ඔක්කොමලා තේරුම් ගන්න ඕනේ ඔක්කොම කෙලෙස් උපදින්නේ අනුන්ගේ වැරද්දෙන් නෙවෙයි කෙලෙස් උපදින්නේ තමන්ගේම වැරද්දෙන් ඒක හින්දා අන්න ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ හොඳටම මතක තියාගන්න ඕනේ මේ දේවල් සිද්ධ වෙන්නේ ඔක්කොගේ ඔක්කොටම වැරද්ද මම මගේ හිත සකස් කරන්නේ නැති එකයි කියලා මාත්‍රයක්වත් තමන්ගේ බ්‍රහ්මචාරී ජීවිතයට නැත්තම් නිවන් වර්ධනය කරන ජීවිතයට නිවන් මගට බාධා වෙන අසත්‍ප්‍රාය වෙන කිසිවක් නෙකරෙන විදිහට මගේ මානසිකාරය හදන්න ඕනේ කියලා ලෑස්ති වෙන්න ඕනේ වැඩි ආන් එහෙම හදාගත්තාම කියනවා සති සම්පජානයෙන් වාසය කරනවා කියලා. එතකොට ඒ සිහිය හදාගන්න නම් මෙන්න මේ කාරණාව කුසල්‍ය මේ කාරණාව අකුසල්‍ය කියලා ඉස්සෙල්ලාම දැනගන්න ඕනද නැද්ද? සියුම් අකුසලයේ ගැන පවා දැනගන්න ඕනද නැද්ද? දැනගන්න ඕනේ සියුම් අකුසලයේ කෙනෙක් කෙරෙහි තියෙන ආදරය බැඳීම කියන ඒවා කුසල්ද අකුසල්ද? ඒක නේනම් අයින් කරන්න එහෙම කල්පනා කරාද? ඒ වාගේම යෙදී ඉන්නවා මිසක අයින් කරන්න හිතකවත් තියනවද? අදහසක් එහෙම තියෙනවද නැහැ. මැරෙන්න කලින් දරුවන්ට තියෙන ආදරය අයින් කරලා දාන්න ඕන කියලා අදහසක් තියනවද? නෑ කියන්න බෑ. හුඟක් අයට තියෙනවා දැන්. නැති වෙන්න බෑ. මේක හරියන්නේ නැහැ. මේ බැඳීම් ආව දවනවා පුච්චනවා නේද? මේවා අයින් කරන්න ඕනේ. අයින් කරන්න පුළුවන්ද බැයිද? මැරෙන්න කලින් මගේ තරහකාරයෝ ටිකට ළඟට ගිහිල්ලා ආද් දෙක එකතු කරලා ආයිබෝවන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා මේ යන්න ඉතලා කරගන්න තියෙන වැඩ. නේද? දැන් විවාහ මංගල්‍යයක් කියම ලෑස්ති කරන්න ගියාම මොකද වැඩේ? නේද? ආරාධනා කරන්න යන්න ඕනේ. නේද? ඔක්කොම වැඩ ටික තියෙනවා කරගන්න. නේද? ඔක්කොම තියෙනවා ආරාධනා කරන්න යන්න ඕනේ. ඇඳුම් පැළඳුම් හදාගන්න ඕනේ. නේද? උත්සවශාලාව හදන්න ඕනේ. මැරෙන්න කලින් උත් කරන්න වැඩ වගේක් තියෙනවා. සමහර කට්ටිය මේක වරද්දගෙන සමහර කට්ටිය මිනි පෙට්ටියක් තමන්ම හදාගන්නවා. එහෙම කරන අයත් අහලා තියෙනවා. ඒක නෙවෙයි මැරෙන්න කලින් කරන් තියෙන වැඩේ. ආරාධනා කරන්න යන්න ඕනේ කාටද? මැරෙන්න කලින් ආරාධනා කරන්න යන්න ඕනේ අපි. කාටද? සියලු තරහකාරයින්ට. ඇයි තරහ තියාගෙන මළොත් දේශසහග දුප්පත්තියක් ලැබෙන්න පුළුවන්? නේද? නැන්දම්මලාට ලීලාට තරහ අයට කවුරු කවුරු හරි ඉන්නවා නම් නුරුස්සන අය ඔක්කොගේමත් එක්ක ආයිබුවන් කියන්න පුළුවන් වෙන්න ඕනේ යාළුවරු ගිහිල්ලා. හොඳට කතා බහ කරන්න පුළුවන් වෙන්නේ මැරෙන්න කලින් වැඩ වගේක් තියෙනවා කරන්න. ඇයි මෙහෙ උපදිනකොට තරහ අරගෙන තිබුදුනේ? නෑ මෙහෙ ඇවිල්ලා හදාගත්තේ වගේක් නේ. එහෙනම් මෙහෙදිම ඉවර කරලා යන්න. නේද? ආවට පස්සේ හදාගත්තේ වන්නේ අපේ සීයට මෙහෙම කිව්වා ආච්චිට මෙහෙම කිව්වා අපේ. එතකොට දැන් ඔය එක එක්කෙනා කරේ තියෙන ආදරයත් එනකොට අරන් ආවද? එහෙනම් එනකොට අරන් ආවේ නැති අකුසල් වගේක් තියෙනවද නැද්ද? එහෙනම් ඒ ටික හලලා යන්න ලෑස්ති කරන්න ඕනේ. එකතු කරා වගේම එකතු වුණා නම් දැන් ඉතින් හලන්න ඕනේ. හැබැයි තව කල් තියෙනවා නේද? තව මැරෙන්න කල් තියෙනවානේ. ආ එහෙනම් හලන්න කල් තියාගන්න.
तमंगे जीवित अहिं कर मेरेन्द काली मंग हेमदाम की मुकद मेरेन्द काली मेरेन्द मे शरीर मेरेन्द काली हित मरल दूने अकुशल जन तेन अकुशल वेडो यहा कुहम हरि करला अपे जीवित इताम निवेदी इलाके सकने ये सदा मेका कुशल मेका अकुशल किला हेम निमेश मम गत करन हेम निमेश गत करन विधि देश बुद्धि मे कम टी सदिपटा देश कमटा कपी कथा कर सार्थक संपजा अभिकंते पटिकंते आलोकिते विलोकिते सम्मिज्यते पसारिते संगाटिपत्त चीवरदारने असीते पीते कायते सायते उच्चार पस्ताव कम्मे गते टिते निसिन्ने सुत्ते जागरते बासिते तुन्ही बावे संपजानकारी होती ओन वेडी निवंदकिन दोन्नं अभिकंते पटिकंते इदिरियते एमेदी पेरला एमेदी मे अड़िया उत्सनवानी अकुशल सिद्ध विनवाद नैदेमेंट अकुशल सिद्धवेन अति विधि सिहि पावर्तन विधि अपे सिहि अदागन आगंड हनुमकान पवा यम क्रसन हपन कड़न ඒ හැම අවස්ථාවකම සිහිය තියෙන්න ඕන අකුසලයක් උපදිනවාද කියලා හරි ඊළඟට වැසිකිලි කැසිකිලි ආදී ශරීර කෘත්‍යයන් කරන වෙලාවට පවා හැම වෙලෙම කුසල් වැඩෙන විදිහේ මානසිකාරයක් තියාගෙන කටයුතු කරන්න ඕනේ ඇවිදිනකොට ඉඳගන්නකොට හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න ඉරියව්වේ ඉන්නකොට කොයි ඉරියව්වේදී වුණත් අමනාපයක් මනාපයක් අමනාපයක් උපදින්නේ නැති විදිහට මේ ලෝකෙන් තමන් අයින් වෙන වැඩපිළිවෙල සකස් වෙන්න ඕනේ. එහෙම සිහියක් හදන්න ඕනේ. නිස්සද්දව ඉන්නකොට කතා කරනකොට නිදිමරනකොට පවා හැම වෙලේම ඒ සිහිය හැම ඉරියව්වකදීම තමන් නුවණ පිළිබඳ වූ සිහියෙන් ඔබ පොඩ්ඩක් පැහැදිලි කරගමු නේ මොකද්ද කියලා. මැරෙනවා කියලා දන්නේ නැති කට්ටියක් ඉන්නවද දන්නේ මේ ලෝකේ මැරෙනවා කියලා දන්නේ නැති මිනිස්සු ඉන්නවද ඉන්නවා කවුද පුංචි ළමයි නේද කුඩා ළමයි තා කුඩා ළමයි මැරෙනවා කියලා දන්නේ නැහැ එතකොට මන්ද බුද්ධිකය දන්නේ නැහැ උන්මත්තකයෝ දන්නේ නැහැ ආයෙ කට්ටිය එහෙනම් නුවණ නැහැ මැරෙනවා කියන නුවණ නැහැ අපිට නුවණ තියෙනවා හරි මැරෙනවා කියලා නුවණ තියෙනවා ගමේ හරි ඥාතියෙක්ගේ හරි කවුරු හරි මැරිලා මලමිනියත් බලන්න යනවා හැබැයි ඒ වෙලාවෙත් අර එංගලන්තේ හිටිය පුතාවද අපි බලන්නකො මේ ලස්සනයි හිටියටත් වැඩිය ලස්සනයි අන්තිමට මොනවද කෑවේ ඔව්වා එක එකව අහනවා මිසක්කා මටත් මේ ටික වෙනවා කියන සිහිය නෑ සමහරවල් එතෙන්ටම වෙලා ඉඳගෙන ඉරිසියාවෙන් කතා කරනවා එතෙන්ට වෙලා ඉඳගෙන ක්‍රෝධයෙන් කතා කරනවා පරිගන්න කතා කරනවා මලවිනිය දැක දැක නේද ලෝකේ අල්ලා ගන්න හදනවා එතකොට ඒ කෙනාගේ තුල ඒ සකස් වෙන මානසිකාරයේ හැම නිමේෂයකම අර නුවණ තිබුණාට සිහිය නැහැ නුවණ පිළිබඳ වූ සිහිය හැම වෙලේම තියෙන්න ඕනේ. එනම් කුසල් අකුසල් තමන්ගේ නිවන් මඟ වඩන කුසලයන් පිළිබඳ නුවණ තියෙන්න ඕනේ. අකුසලයන් පිළිබඳ නුවණ තියෙන්න ඕනේ. ඒ නුවණ නෙවෙයි ඒ නුවණ පිළිබඳ වූ සිහිය හැම වෙලේම මේකෙන් මේ මානසිකාරය නැగిලා ඉන්න ඕනේ. ආන් එතකොට අර තල්ලුව දානවා ගමන යන්න. කවුද තල්ලුව දාන්නේ? තමන්ගේ මානසිකාරයමයි. තමන්ගේ මානසිකාරයමයි තල්ලුව දාන්නේ. එතකොට එක මොහොතක්වත් කයෙන් වචනෙන් නෙවෙයි මනසෙන්වත් වැරද්දක් කරන්න මේ මානසිකාරයා ඉඩ දෙන්නේ. අන්න ඒ මානසිකාරයා හදාගන්න. එයාට කියනවා
යෝනිසෝ මනසිකාරය කියලා. ආන් එහෙම මනසිකාරයක් හදන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන තියෙනවා. එහෙම එහෙම වැඩපිළිවෙලක් කරන්න පුළුවන් උපකරණයක් තමයි අපිට මේ මනස කියලා තියෙන්නේ. අපි මේකේ වටිනාකම තේරුම් ගත්තේ නැහැ. මම මේක පාවිච්චි කරේ මොකටද? මගේ මේ තියෙන මගේ මේ සකස් වෙන මනස කියන ඉන්ද්‍රිය මම පාවිච්චි කරගෙන තියෙන්නේ මොකටද දන්නේ වැඩිපුර. අර කට්ටිය ආපෙත්ෙන් ටීවී එකක් ගෙනාවා මෙච්චර ලොකුයි ඒක. හරිද මේ අපේ ගෙදරට කොහොමද ගේන්නේ? අන්න අහවලු මෙහෙම කිව්වා. ආරම කිව්වා මෙහෙම කිව්වා එහෙම් පැන්නා මෙහෙම් පැන්නා නේද? සීයාගේ තත්ත්වයේ ආතාත්තගේ තත්ත්වයේ මං කරපු රැකියාවේ තත්ත්වයේ මගේ ළඟ තියෙන බඩු බාහිර ආදිය ගේවල් දොරවල් ඉඳුන් හිටුන් ඔව්වා ගැන තමයි මැරෙනකොට දාලා යන තියෙන දේවල් ගැන මේ මෙච්චර වටින මනස භාවිතා කරන්නේ නැහැ. මේක භාවිතා කරන්නේ මහා පුහු දේවල් වලට. අවුරුදු ගා වැඩියෙන්ම මම මේ කතාව කියන්නම ඕනේ වැඩියෙන්ම පාවිච්චි කරන්නේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා අනුන්ගේ කෙරුවාවල් නේද? කාලයක් තිස්සේ අනිත් අය කරපු කියපු දේවල් ගැන විනිශ්චය කරන්න මේ මානසිකාරය පාවිච්චි කරනවද නැද්ද වැඩිපුර මං අහන්නේ. මම දැන් එහෙම හිතෙනවා. එහෙම නේද ඔය කිව්වට? මට එහෙම හිතෙනවා නිකන්. එහෙමද දන්නේ නැහැ කියලා. මේ කරපු කියපු දේවල් අනිත් අය ළඟ ඉන්නේ නැහැ. කරපු කියපු දේවල් ගැන මෙනෙහි කර කර ඉන්න මෙච්චර මේ නිවන් දකින්න පුළුවන් මානසිකාරය වටින දෙයකට පාවිච්චි කරන්න පුළුවන් මානසිකාරය නිකන් තියලාද නැද්ද? අයියෝක නිකන් තිබ්බේ මොනවද පාවිච්චි කරලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. එහෙනම් නිවන් දකින්න සියලු කෙලෙස් දුරු කරන්න පාවිච්චි කරන්න පුළුවන් මේක මම පාවිච්චි කරලා තියෙන වෙන දෙයකට. ඕක පාවිච්චි කරලා තියෙන දේ බලාගත්ත හැයි කවුරු හරි ගෙදරට ආවම මම මොනවද කතා කරන්න කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලුවා. හිතරවත් කෙනෙක් ගෙදර ආවම මම මොනවද දන්නේ කතා කරන්න යත් එක්ක. ඉඳහසේ කතා කරන්න පුළුවන් අය ඉන්නවනේ. එහෙම අය ආවම මම මොනවද කතා කරන්නේ? මේ දවස්වල මොනවද කරන භාවනාව? කොහොමද ඉන්ද්‍රිය සංවරය? ආහාරය පාලනය කරනවද? කුසල් සිත් කොහොමද? ඒවත් දන්නේ කතා කරන්නේ. අපි වැඩියෙන්ම රුචිකත්වයක් ඇති වෙලා තියෙන මානසිකාරය රුචිකත්වයක් ඇති වෙලා තියෙන දේවල් තමයි අපේ මානසිකාරය එළියට දාන්නේ. මොකක්ද දෙන මොනවද කතා කරන්නේ? දන්නවද වෙලා තියෙන දේ? දන්නවද ඉස්සර නම් මෙහෙමයි දැන් මෙහෙමයි? හරිද? කීකේ මොනවද කියවන්නේ? අඳුනාව කියවනවා. අඳුනාව කියවන්නේ වැඩියෙන්ම කවුරු හරි ගෙදරට ආවම හිතරත් නම් මොනවද කියවන්නේ? නේද? ඔය ඔය කෙරුවා අනුන්ගේ කෙරුවා ටික කියවන්නේ. අනේ මේ අනුන්ගේ කෙරුවාවල් ගොඩේ බුදියගෙන කොරන විකාර ඒවා බදාගෙන වැළඳගෙන නැවත නැවත අනුභව කරමින් නැවත අනුභව කරමින් මහා එක සැරයක් විඳ දුකක් තියෙනවා නම් එතනින් ඒක ඉවර කරන්න නැතුව නේද? කී සැරයක් නම් ඒවා හින්දා විඳුණාද බලන්නකෝ. මේ ඔක්කොම මහා අකුසල වේගයන්. ඉතින් මේ අකුසල වේගයන් වලින් අයින් වෙලා තමන්ගේ ජීවිතය හැම නිමේෂයකම කුසල සිත් පහළ වෙන විදිහට නුවණ ඇති කරගන්න ඕනේ. ඒ නුවණ පිළිබඳ සිහිය ඇති වෙන විදිහට මේ මානසිකාරය සකස් කරන්න ඕනේ. එහෙම සකස් කරන්න පුළුවන් තත්ත්වයක තියෙන උපකරණයක් තමයි අපේ මනස කියලා කියන්නේ. හරි. ඕකේ වටිනාකම අපි දන්නෙම නෑ. මේක මහා වැඩ ගන්න පුළුවන් එකක්. හොඳට වැඩ ගන්න පුළුවන් මොකක් හරි උපකරණයක් තියෙනවා. අපි හිතමුකෝ ඒකත් විලාසිතා යොදලා හොඳට මහන්න පුළුවන් මැෂිමක් තියෙනවා ගෙදර. ඉතින් නිකන් තියාගෙන ඉන්න. ඒකෙන් කිසිම වැඩක් තියෙනවද? නේද? ගොඩාක් දුර යන්න පුළුවන් බොහොම හොඳ ඉතාම වටිනා වාහනයක් තියෙනවා ගෙදර. ඉතින් ගෙදර තියාගෙන ඉන්න. නේද? හරියට කොයි වගේද? නේද? ඉතර සමහර ඔය ඉඳ ගන්න තියෙන පුටු එහෙම ගෙන ආවම ඉටිකොලේවත් ගලවන්න නෑ තියාගෙන ඉන්න. ඒවා ඉඳ ගන්න නෑ. නේද? අමාරුයි අයිනකින්. අමාරුයි අයිනකින් හරි හිර වෙලා වගේ ඉඳ ගන්න ඉඳ ගන්න තියෙන පුටු නිකන් තියන්නේ. ඉතින් ඒක තමයි අපේ පුරුද්ද මේ මනස පාවිච්චි කරන්නේ අවශ්‍ය දෙයට. මේක වෙන වෙන දේවල් වලට පාවිච්චි කරලා අපරාධයි. සම්පූර්ණ කෙලෙස් අයින් කරගන්න පුළුවන් විදිහට අපේ මානසිකාරය ආයමතක් කරගන්න මොකද්ද?
මම මම තාම ඒ ගානට මගේ මානසිකාරය සකස් කරගෙන නැහැ. ඒක සකස් කරන්නේ නැතුව මගේ මනස මට තල්ලුව දාන්නේ නැහැ. නිවන් දකින්න තල්ලුව දාන්නේ නැහැ. මගේ මනස මට නිවන් දකින්න තල්ලුව දාන්නේ නැහැ. අන්න ඒ තල්ලුව ඇති වෙන විදිහට මම මේක සකස් කරන්න ඕනේ. කොහොමද සකස් කරන්නේ? කුසලයේ කුමක්ද අකුසලයේ කුමක්ද කියලා හොයාගන්න ඕනේ. හොයාගන්න මොකද කරන්නේ? අන්න බුද්ධෝත්පාද කාලයක නෙවෙයි නම් අපි ඉපදිලා තියෙන්නේ. ඕක හොයාගන්න බැරි වෙනවා. හරි? එහෙනම් නුඹෝ කලකින් මේක වෙන්න පුළුවන්. ඊළඟට හොයාගත්ත දේ දැනගත්ත දේ කොහොමද හොයාගන්නේ? කල්යාණ මිත්‍රාසයෙන් ධර්ම ශ්‍රවණයෙන් නැත්නම් නේද නිවැරදි පොත්පත් ආශ්‍රය කිරීමෙන් මේවා මේ කුසල කුසල් පිළිබඳව දැනගන්න පුළුවන්. දැනගත්ත දේවල් ගැන මොකද කරන්න ඕනේ? සිහිය හදාගන්න ඕනේ කියන්නේ මම. සති සම්පජාන්නේ කියන්නේ කිවි. සිහිය හදාගන්න මොකද කරන්න ඕනේ? දැනගත්ත දේ නැවත 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 මෙනෙහි කරන්න ඕනේ. හරි? මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? ඒ පිළිබඳ ඌ සිහිය වැඩි වෙනවා. ඒ දැනගත්ත කුසල් අකුසල් පිළිබඳ සිහිය වැඩි වෙනවා. අන්න ඒ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතය ගෙවනකොට අර අකුසල් කරන්න හදනකොට අපේ හිතම අර සිහිය උපද්දවලා අපිටම කියනවා ඕකනම් කරන්න එපා කියලා. උදාහරණයක් විදිහට අපාය බය දැනගත්තා කියලා හිතන්නකෝ. මෙන්න මේ වැරද්ද කළොත් මෙන්න මේ විපාකය තියෙනවා කියලා කවුරු හරි හොඳට දැනගන්නවා. ඔන්න අපි වෙලාවක ළමයින්ට කියනවා අම්මට රවන්න එපා. ඇස් අන්ධ වෙනවා ඊළඟ භවයේ. ඇස් අන්ධ වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. අම්මට තාත්තට බයින්න එපා. කට ගඳ ගන්නවා. ගොළු වෙනවා ඊළඟ භවවල කියලා. ඒ තරම් අම්මා තාත්තා කියන්නේ අය නෙවෙයි නේද? අපි තාම ඒ කියන්නේ බෝම්බ දෙකක් වගේ අම්මා තාත්තා කියන්නේ. දන්නවද? අපිට ඔක තේරෙන්නේ නැහැ. ඇයි? පැහැදිලිව තියෙනවා මවුට කළ උපස්ථානයේ විපාකගත, පියාට කළ උපස්ථානයේ විපාකගත. එයා අපි වෙනුවෙන් දැඩි ඉතාම දැඩි කැපවීමක් කරපු අය. එතකොට ඒ ඉතර ගුණ කරපු අයට අපිට කිසි ගාණක් නැතුව මොකද කරන්නේ? මොනවද මට කරේ? මොනවද අපිට කරලා තියෙන්නේ කියලා හොඳට හොඳට හැඩ දාලා කියන්නේ. ඉතින් මහා පෞරස් වෙනවා. ඔන්න ඔය ටික දැනගත්තාම අපි මේ වගේ දේවල් වෙනවා කියලා අන්න දැන් තරහා ගිහිල්ලා යටින් පුපුරනවා. දැන් අම්මයි එකයි තාත්තයි එකයි. හරිද? ඇයි අම්මයි තාත්තයි අපි කැමති විදිහට ජීවත් වෙන්න දෙන්නේ නැත්තේ? හරි. ඇයි දෙන්නේ නැත්තේ? අයහපතටද යහපතටද? යහපතට නේද? අන්න එහෙම වෙනකොට එකපාරටම මනස කියනවා. දැන් කියන්න හදන්නේ මොන හරි එකක්. කියන්න හදනකොට මගේ මනස මට පණිවිඩ දෙනවා. බෝම්බයක් කිව්වොත් පුපුරනවා. නේද? අම්මා පුපුරනවා නෙවෙයි. අම්මා පුපුරන වෙලාවට ඒක වෙනම කතන්දරයක්. නෑ නෑ නේද? බෝම්බයක් නුලණන් අදින්න එපා. නේද? භයානකයි. වෙන කෙනෙකුට මොන හරි කියනවා වගේ නෙවෙයි. නේද? දැන් වෙන කෙනෙක්ගේ ඇඟේ ලේහෙල්ලුවට අනන්තරිය පාප කර්මයක් සිද්ධ වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ නමක්ගේ ඇඟේ ලේහෙල්ලුවත් ඉවරයි. නේද? වෙන කෙනෙක් මැරුවට අනන්තරිය පාප කර්මයක් සිද්ධ වෙන්නේ නෑ. බලන්න එහෙනම් අම්මා මැරුවොත් තාත්තා මැරුවොත් අනිවාර්යෙන් අපාය කියන්නේ ඒකයි. එහෙනම් ඊට සමගාමීව අනිත් දේවලුත් වෙන්න පුළුවන්ද බැයිද? වෙන කෙනෙකුට බැන්නට අකුසලයක් තමයි මහා ලොකු විපාකයක් ලොකු විපාකයක් වෙන්නේ. හැබැයි අම්මට බැන්නොත් තාත්තට බැන්නොත් හරි. ඉතින් අන්න ඒක නොදැනගෙන බොහෝ දෙනා බොහෝ දේවල් කරනවා. හරි. පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නවා. අනේ මට මගේ දරුවා දැක ගන්න අදත් දැක ගන්න මේ කිසි වැඩකුත් නැහැ. ඉතින් කල්පනා කර කර ඉන්නවා. ආන් එතකොටම අපේ මානසිකාරය අපිට කියනවා මොනවද ඔය ඔය හිතේ තින්නේ? මැරෙනකොට අර හාමුදුරුවෝ කිව්ව මතක නැද්ද? අර මැරෙනකොට අර යන දේවල් විතරක් එකතු කරන්න කියලා ඔය මොනවද හිතේ තින්නේ? අන්න අපේ මානසිකාරය අපිට කියනවා ඔක අකුසලයක් කියලා. අන්නේ අපේ මානසිකාරයෙන් අපිට අන්න ඒ විදිහට පණිවිඩය දුන්නොත් නේද ඒ අකුසලෙ අයින් කරන්න අපි ලෑස්ති වෙන්නේ? ආන් ඒ ඉස්සෙල්ලාම එහෙනම් කරන්න ඕන මොකද්ද? කුසල් අකුසල් පිළිබඳව නුවණ ඇති කරගෙන ඒවා හොඳට ධාරණයට ගන්න ඕනේ. සංඥාව එන විදිහට සකස් කරන්න ඕනේ. ආන් එක සකස් කරන්නේ නැතුව අපි ධර්ම මාර්ගය වඩන්න හදනවා. හරියයිද? තල්ලුව නැත්තම් යන්නේ නැහැ. හරිද? ඔන්න ඔය විදිහට හැම ඉරියව්වකදීම නිවැරදි සංඥාව නිවැරදි
කුසලයේ පිළිබඳ අකුසලයේ පිළිබඳ නිවැරදි සංඥාව එන විදිහට අපේ මානසික කාර්යය සකස් කරගත්තාම අන්න යාට කියනවා මොන සම්පජානනයෙන් වාසය කරනවාද සත්‍රාය සම්පජානනයෙන් වාසය කරනවා කියලා මොනවටද සත්‍රාය දේවල් හැම වෙලේම සත්‍රාය දේවල් කරන්නේ මොනවටද නිවනට හරි නිවනට හේතු වෙන නිවනට සත්‍රාය වෙන විදිහට මෙයා ජීවත් කරවනවා කවුද යව ජීවත් කරවන්නේ සකස් කරගත්ත මනස සකස් කරගත්ත මනස එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මොකද්ද මනස සකස් කරගන්න ඕනේ මං ඊයේත් කිව්වා මතකද ළමයි මේවා ආයෙ කියන්න ඕනේ ඒවා හොඳයි නේද විභාගයකට යන්න කිට්ටු වෙනකොට ළමයි මොකද කරන්නේ නේද විභාගයකට ආසන්න වෙනකොට අවුරුද්දක් විතර කිට්ටු වෙනකොට ළමයි මොකද කරන්නේ වතුර බේසන් වල කකුල් දාගෙන පාඩම් කරනවා නේද ගොඩ වෙලා පාඩම් කරනවා හරියට මහන්සි වෙනවා මොකද දන්නේ ප්‍රශ්නේ දකින්නකොට උත්තරේ මතක් වෙන්න ඕනින්දා නේද ප්‍රශ්නේ දකින්නකොට උත්තරේ මතක් වෙන්න ගොඩක් පාඩම් කරන්න ඕනේ ඔය විභාගේ දෙන ප්‍රශ්න පත්‍රේ වගේ නෙවෙයි ජීවිතයේ දෙන ප්‍රශ්න පත්‍රේ ඒක හරි දිගයි හරි සංකීර්ණයි හරි අන්නේ ප්‍රශ්නේ එනකොටත් මේකට මූණ දෙන්න කොයි විදිහටද කුසලයේ වඩන්නේ අකුසලයේ වඩන්නේ කියලා මතක් වෙන්න නම් පාඩම් කරන්න ඕනේ මේවා අකුසල්‍ය කියලා පාඩම් කරන්න ඕනේ හැමදාම බෞද්ධයා දාගෙන හිටියට විතරක් හරියන්නේ නැහැ නේද දැන් ඒ පාර හොඳ විසඳුමක් හම්බෙලා කට්ටිය කියන අපි ඉතින් බෞද්ධයම තමයි හැම වෙලේම බෞද්ධයා නාලිකාව අහන්න ඕනේ අහලා අහලා ඒකෙන් ලබා ගන්න දැනුම මොකද කරන්න ඕනේ? තමන්ගේ ප්‍රායෝගික ජීවිතේට එකතු කරගන්න බේසන් වල නෙවෙයි ටැංකිය වල බැහැගෙන හරි නිදි මරාගෙන පාඩම් කරන්න ඕනේ ධර්මය. අපේ ඇත්තන් හුඟක් කට්ටියට ධර්මය පාඩම් නැහැ. හුඟක් කට්ටියකින් අහපුවාම ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගාට දන්නේ නැහැ. දස කුසල් දන්නේ නැහැ. ඉර්ධිපාද දන්නේ නැහැ. උඟා කියලා දන්නේ නැහැ අහවුත් දන්නේ නැහැ අහවල් කරනු කියලා දන්නේ නැහැ ඇයි පාඩම් කරේ නැත්තේ ඇහෙන එක විතරක් අහගෙන ඉඳලා මදි පාඩම් කරලත් මදි මොකද වෙන්න ඕනේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ කියලා දැනගත්තට විතරක් මදි තමන්ගේ හිතෙන් ඒ නීවරණ නැగిලා එනකොට මෙන්න එනෝ කියලා නේද ඕන්න එනෝ ඉර දෙන්න එපෝ කියලා අතුලෙම්ම සංඥාවක් එන විදිහට මානසික කාර්යයක් එන විදිහට හදා ගන්න ඕනේ ආන් ඒ සිහිය ඇති කරගත්තොත් කුසල අකුසලයේ පිළිබඳ නුවණ පිළිබඳ වූ සිහිය ඇති කරගත්තම අපි කියනවා සති සම්පජාන්නේ වාසය කරනවා කියලා. එහෙම අන්තු මාත්‍රයක්වත් ඒ සිහියෙන් පිටට යන්න දෙන්නේ නැතුව වාසය කිරීමෙන් තමන්ට ඉක්මනින් නිවන අරමුණු කරගන්න සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද මේ වගේ ක්‍රමවේද ප්‍රායෝගිකව කළ යුතු දේවල් කලයුතු ක්‍රමවේද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. ඒවා කරේ නැත්නම් මොකද වෙන්නේ? හොඳට දුක් විඳින්න වෙනවා ඉස්සරහට. නේද? තමන්ගේ හිත සකස් කරගත්තේ නැති සාපේට ගොඩ දුක් විඳින්නේ. ඇයි? ළඟ තියෙන ඔක්කොම අපිට නැති වෙලා යන හින්දා. නැති වෙලා යනකොට කෑ ගහන්න වෙනවා හැමෝටම. ඉතින් ඒකින්ද මේ ජීවිතේ අසාර්ථක වෙන කිසිම දෙයක් සිද්ධ කරන්නේ නැතුව මම මගේ මානසිකාරය සකස් කරගන්නවා ඊටා නිවැරදිව මානසිකාරය සකස් කරගෙන ඒ මානසික සකස් කරගත්ත මානසිකාරයේ පිහිටෙන් මම නිවන දක්වාම දුවන වැඩපිළිවෙලක් මගේ හිත නිවනට තල්ලු කරන වැඩපිළිවෙල මම සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.